नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमस्कार උදෑසන කාලයේ අපි භාග්‍යවතුන් වහන්සේ වදාළ ඉතා වටිනා ගම්භීර දේශනාවක් වන මජ්ක්‍ධිම නිකායෙහි තුන්වැනි කොටසෙහි ශුන්්‍යත වර්ගයේ විස්තර වන චූල ශුන්්‍යත සූත්‍ර දේශනාව තමයි ඉතා කෙටියෙන් සැකෙමින් දේශනා කළේ ඒ දේශනාවට මුල් වුණා ආනන්ද ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ හිත ඇතිවෙච්ච කැමැත්තක් තමයි උන්වහන්සේ ප්‍රකාශ කළේ ශුන්්‍යත ශුන්්‍යතාවය ගැන විමසන්න ඒ ශුන්්‍යතාවය කියනකොට අද කාලෙත් වර්තමානයේ ගොඩක් කතා කරනවා ශුන්්‍යතාවය පිළිබඳ කිසිවක් නැති තැන පිළිබඳ එතකොට කියන්නේ ගොඩක් වෙලාවට වර්තමානයේ කිසිම දෙයක් නොසිතා වාසය කිරීම ශුන්්‍යතාවය කියලා බොහෝ දෙනෙක් අද දේශනා කරනා වගේම ශ්‍රාවක පිරිසුත් අපේ මෙහෙ ආපෝයත් දැන් එහෙම ගිහිල්ලා ශුන්්‍යතාවයෙන් ඉන්නවා කියලා ආරංචි මේ පරණ දායකව කියන්නේ අපෙන් ශ්‍රද්ධාව ලබලා ස්වාමීන් වහන්සේලා ධර්මයේ ගැඹුරු මදි අපිට ඊට වඩා අර්ථවත් දෙයක් අහන්න ඕන කියලා තමයි ගිහින් තියෙන්නේ දැන් ගිහිල්ලා එයාලට කියලා දෙනවා මොකද මොකවත් ගන්න එපා මොකද කියලා දෙනවා මොකවත් හිතර ගන්න එපා හිත නිදහසේ තියාගන්න පුළුවන් දෙමි පුළුවන් අපි කැමති නේද ඒක ඇත්තටම හොඳයි ඉතින් රහත් වුණා වගේ තමයි ඉතින් එවැනි දේවල් තියෙන කමක් නැහැ අපි බලමු බුදුරජාණන් වහන්සේ අපිට පිළිවෙලට අද පෙන්නවා කොහොමද අපි ශුන්්‍යතාවයට යන්නේ කියලා මතකයි තැන්තින් උදේ මම කිව්වට දැන් මේ උපවාස කම්මලෙන් මං අහනවා දයාමාත්‍ය මතකද ශුන්්‍යතාවේ හිටියද නෑ දානට ගියානේ ඉතින් ඒ වෙලාව බොහොම හොඳයි එහෙනම් මුලින් කිව්වා ගාම සංඥා ඒක තියෙනවද අඩුවක් නැතුව ඒක තියෙනවා ග්‍රාම්‍ය සංඥාව නැත්නම් ගම පිළිබඳ හැඟීම මේ ගමයේ මේ මම ගමේ ගම මගේ එහෙමද මම ගමේ ගම මගේ මම ගමේ එහෙම හිතන්නේ ගමේ ඉන්නත් මගේ සියල්ලම මගේ එහෙමද වැඩන්න හිතන්නේ අපිත් හිතන් තමයි ඉන්නේ අපේ නෙවෙයි කොහොමද ඒ අපිත් හිතා වෙන මේ දායකය මගේ අපේ මාසෙට සරයක් වුණා ඇවිල්ලා යනවා බුරුවට නේද
ආව හඳ දකින්නවා කියනවා. ඉතින් අනිත් එක එහෙම කෝ කියලා හැමදෙස්සෙම එන්නත් එපා, ශුන්‍යතාවය තියෙනවා නේද? මම කියන ඒවා එච්චරේම එන්න කවට ගණන් ගන්න එපා. එන්න එපා කොහොමත්. ඉතින් අද තමයි දවස නේද? අද තමයි අපි හමු වෙන දවස. ශුන්‍යතාවය නැති වෙන දවස. අපේ නැති වෙන දවස. ඔබට ශුන්‍යතාවය වැඩි වෙන දවස. කොහෙට හරි ගිහිල්ලා අපි බලනවා මේකෙන් මිදෙන්න. එහෙම යන්න බෑ. මොකද ගෙවල් දාලා යන්න බෑ. ගේ උස්සගෙන යන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. ඒ නිසා ඒකට විසඳුම ඒක නෙවෙයි. විසඳුම තමයි සතිපට්ඨාන භාවනා. සූත්‍රයේ තියෙන දැනුමනේ. මං කියන්නේ භාවනා. සූත්‍රය අපි කවුරුත් දන්නවා කියලා තියෙනවා. අපි තුල නැත්තේ මොකද්ද? භාවිතා බහුලී කතා නැහැ. සම්පජානකාරී නැහැ. ඒ නිසා පරිසරය වෙනස් වෙනකොට අපිත් මොකද වෙන්නේ? අපිත් වෙනස් වෙනවා. අපි දැක්කොත් පරිසරය වෙනස් වෙනවා කියන්නේ රූප කලාප සමූහයක වෙනස් වීමක් කියලා. අන්න එයාට තේරෙනවා අනිත්‍ය ධර්මතාවයත් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ගිය සතිය වැස්සා දැන් වහින් නැහැ. මොකක්ද වෙලාදී? අනිත්‍ය බව. වහින් නැති එකට කැමතිද? කැමති නැහැ. දෙමිලා ඉන්න තමයි ගොඩක් අය කැමති. වේලෙන්න කැමති? කැමති නැහැ වේලෙන්න. නමුත් මේ වෙලාවේ හැටියට හොඳයි කියලා කියනවා නේද? ඒක දෙවියෝ බැලුවත් දන්නේ නැහැ මේ පැත්ත. ඒ අසනීප වෙනකොටම මෙහෙට පෑ. අසනීප මතු වෙනකොටම මෙහෙ කර වෙන්න ගත්තා. පිච්චෙන්න ගත්තා. ඉතින් කමන්නේ කොහොම හරි. අපිට තියෙන්නේ වැස්සත් පෑවුවත් ඒ දෙක මැද්දේ අපේ ගමන පාඩුවේ යන්න. නිසා අපේ කර්මස්ථානාචාර්ය ස්වාමීන් වහන්සේ නිතරම කියන කතාවක් තමයි වැස්ස එනවා, මැස්ස එනවා, කැස්ස එනවා. ඒ මොනවත් අපි අපේ වැඩේ කරන්න ඕන. දැන් ස්වාමීන් වහන්සේ වැඩි හොඳට එතන තට්ටු තුනට අදාල තියෙන බිල්ඩින් එකේ ඒකේ රිලව් වෙනකොට ලොකු දැල් ගහලා තියෙනවා. මදුරුව මැස්ස එනවා, චූටි දැල් ගහලා තියෙනවා. ඊපස්සේ කැනඩාවේ නෝන කෙනෙක් ආවලු භාවනා කරන්න. ඒ කියන්නේ ලංකාවේ අම්ම කෙනෙක් කැනඩාවේ ඉන්න කෙනෙක්. එයා ඉතින් මේ පැඟිරි තෙලුයි මැස්සොන්ට තෙලුයි ඔක්කොම අරන් ආවලු. ඇවිල්ලා ගිහිල්ලා යාළුවෙට කිව්ලා අනේ අපරාධි මං තෙල් අරන් ගියේ මැස්සෙක් හොයා ගන්නව නැහැ කිව්වා. බෙහෙතකට. මදුරුවෙක්වත් නැහැ කිව්වා. ඒ කියන්නේ ඒවා පවා අර නැති කරලා තියෙන්නේ. එන්න විදියක් නැහැ. මොකද දැල්නේ හැමතැනම. දොර අරිනකොටම වැහෙනවා. ඒක නිසා මැස්සට එන්න විදියකුත් නැහැ. මදුරුවට එන්න විදියකුත් නැහැ. උපාසකම් වලට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මෙහි තියෙන දුක හේ නැහැ. දවසකට වරක් අනිවාර්යෙන් වහිනවා. සමහර විට දැන් මේ පහුගිය කාලේ පැවුවා ටික. නමුත් ඒ පරිසරය බලන්න බාධා අඩු කරලා තියෙනවා. කවුද අඩු කරලා තියෙන්නේ? කල්යාණ මිත්‍රයන් වහන්සේලා. නැත්තම් ආම්බල භාවනා කරන්නේ වුණේ පොඩි ඇඳක් දුන්නම ඇති. වොෂ්රූම් ඕනේ නැහැ හැමෝටම. රෙදි හොද ගන්න කියලා වෙන් කර එක භාවනාවක් දැක් තමයි ඒක දුක් දෙනවා අපිට. ඒක කරන්නේ ඇඳවල දෙන්නේ නැහැ. චූටි මෙට්ට දෙන්නේ. ඉතින් පෑන් එකක්වත් දෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රතිපදා. දැන් අපේ ඒ ලොකු සන්නාදේම නැහැ. උන්වහන්සේ ඒ සියල්ල ලබා දීලා තියෙනවා. හොඳ මැඳන් තමයි ලබා දීලා තියෙන්නේ. හොඳ මෙට්ට ලබා දීලා තියෙනවා. හොඳ පොට්ට උර ලබා දීලා තියෙනවා. හොඳ බෙඩ් ෂීට් ලබා දීලා තියෙනවා. හැමෝටම වෙනම වෙනම වොෂ්රූම් ලබා දීලා තියෙනවා. විශේෂ උපාසිකාවට. මොකද එයාලා එළියට බහින බයයිනේ. ඊළඟට රෙදි හොදන්න අමාරු නම් මොකද්ද විස්තම රෙදි හොදන මැෂින් එකකුත් දීලා තියෙනවා. වේලන්නත් බෑ නම් වේලන මැෂින් එකක් තියෙනවා. දැන් මොකද්ද කියන්නේ කරන්න කියලා? තාම මොනවද ඕනේ? වඩන් ඉන්නත් ඕන. ඈ ඔක්කොම කරලා දिला තියෙනවා නේ. රෙදි හොදන එකයි වේලන එකයි. අරෙන් හේදුව මෙහෙන් වේලුව. දානෙත් කරවිල වැටකොළු බණ්ඩක් ඔක්කොම තියෙනවා. ඒ වරගඩුවක් නැහැ. හාල් මැස්සෝ ඒවා මුකුත් නැහැ. ඒක තමයි පොඩි පරණකට තියෙන්නේ. ඒ අනිත් ඔක්කොම හරි ආරක තමයි ප්‍රශ්නේ. ඉතින් ඒත් කමක් නැහැ. ඒතර මේ කල්යාණ මිත්‍යා අපිට අනුග්‍රහ කරනවා, අනුකම්පා කරනවා. උඹලට ඔක්කොම දෙන්න. ඔබලා සසරින් එතර වෙයල්ලා. කියලා දෙනවා. ඉතින් මේ ප්‍රශ්න අස්සේ ඒක තමයි කියන්නේ. නිතරම කියා දෙන්නේ ඒකයි සම්බාධේ ඕකාසෝ විය සම්බුද්ධ. එහෙමයි දේශනාවේ තියෙන්නේ. ඒ කියන්නේ කරදර තියේ කියලා නිවන් මාග අතහරින්නේ නැහැ. ඒ කරදර එන්න එන්න නිවන් දකින්න වීරය කරනවා. ගහන්න ගහන්න කිටිනවා. වැටෙන වැටෙන නැගිටිනවා. එක සැරයක් වැටුණා කියලා වැටිලා ඉන්නේ. මම ආයේ වැටි වැටි නැගිටිමු නැගිටලා ආයේ දිගට යන්න වැටෙන්න ඕනේ.
අපිට ලා දෙන අපි වැටෙනවා ආයි නැගිටිනවා ආයි මඩිය දානවා ආයි හොදනවා ආයි දානවා අපිට අවස්ථාවක් ලැබිලා නැහැ මෙහෙම හිත වඩන්න ඕනේ කියන සංකල්පයක් අපේ තාම මම හිතන්නේ මෙහි හරි තාම නැහැ මම පොඩ්ඩක් ඉතින් කියා දුන්නා අද මේ මේ වැඩසටහන කිව්වා දැන් අර සරල වැඩි කියලා කියනවනේ යම් කෙනෙක් දැන් අද මොකද කියන්නේ දේශනාව සරලයිද එහෙම හොඳයි නේද තේරෙන්නේ නැති වෙන්නම කියන්නේ තේරුණාද आरचि मे सी बन सरल वेड़ी इतकोटी अभी कलना अभी तत्व पौर से मे पुंची गमक इधनी सा पिंगवा ओ दी किया मे मिनीस्ट ओ अति गिदर दीन ब्रह्मगन विरोधाई धर मे पटल पास इक तवा प्रश्न बोट पत् विशेष मम आविता इधन तेरना मेकट करक साई වෙලාව මේ වෙලාවේ අමාරුයි අපිට ඇස් දනවා හැබැයි ඊට වඩා අමාරුයි මේ සසර යන්න ගියාට පස්සේ දැන් දැන් මේම අමාරු නම් මනුස්ස ලෝකෙ ඉඳලා තමාරුම නිරේටේම ගියොත් එහෙම ආයෙ ඉතින් හුස්ම ගන්නවත් වෙලාවක් හම්බ වෙන්නේ නෑ දැන් නම් බත් කාලා නිදා ගන්න හරි වෙලාවක් තියෙනවා නේ පැත්ත වෙట్లా නිරේ ගිහිම නිදා ගන්න ටයිම් නෑ කෙලින්ම දුවන්න තියෙනවා හරි ආපනනවා මෙයා දුවනවා ගිනි දැල්නවා පස්සෙන් එයා දුවනවා එනං ඒ චාන්ස් එක දැන් අපිට තියෙන මොකද පැත්ත වෙట్లా නිදා ගැනීමේ චාන්ස් එක. ඒක නැති වෙනවා කොහෙ ගියාම නිරේ. ඔය බල්ලොන්ටත් තියෙන උනොත් වැඩිපුර කරන්නේ දැන් දවල්ට නිදා ගන්න රැට පුරනවා. හරි ප්‍රශ්නේ. ඌරු ආපු ගමන් පුරනවා. ඉතින් සාවින්නහසලට දැන් සමත භාවනා වැඩුවොත් එහෙම තරහ යනවා. ඊයේ දැන් රෙකෝඩින් එකක් මෙතන කරා රැ බල්ලො පුරනවා. අපි කරන් දෙන්නේ මොකද හේතුව? ලෝකෙ හැටි. නේද? බල්ල පුරන එක ලෝක සබාර. අපිට නවත්තන්න පුළුවන් බෑ දුක මොකද අපිට අපි බල්ල පුරණ එකට කැමති කැමති නැහැ බල්ල පුරණ එක මිහිරි වුණා නම් අනේ වැඩි වැඩියෙන් බුර පුරත්වා කියලා අපි කියන්නේ පුරණ අහන් ඉනාස වුණොත් දුකද දුක නැහැ එහෙනම් මේ හැමදේම අපි ගන්න පිළිගන්න ලෑස්ති වෙන මොනවද කරන්නේ पिलीगान सदस्य मनस एक अभी कथागर ना अभी कथागरा वेरा तेरू मन अभी कुछ कथागरा मे धरमेम अई मेक कोहमारी अभी उलवट दागा दाम बेटल दाम अभी एलिपति हेटमेट वेणी वेणी दा ये वेणी वेणी नति करला रिजु करला मेक करम करला कोहमारी मे निवन मगट दागा अभी मे कथाबा करा एक निशा में साकाचाधरण अवश्य अनुग्रह अनुग्रहित पहाती नगल देश नीन पंच अनुग्रहित सूत्रे एक भावनावट अनुग्रह पहाक दिन्नो न पलविनी अनुग्रह अभी बलम तीय किल शील अनुग्रह शील अनुग्रहित तम तमु दैंग उदय शील शीले अनुग्रह लबल इन शीलवद शीलवद कोई शीले शीलवदी मरण बैठ भय हीन वीर मे रजय योजना मेहम तपेपी मेहमे पसुगे चंदे इतकोट पट्टी पिटिंग गिया इतकोट मुन पुराव पत्तिसा जनाधिपति अभी मे सील अन्ना अभी निबंध किन्या चंदेट कट्टी बुलवांगे अभी ओ सील बुलवा तेन पारोल हुराट के हर एंड अहु इन तो अहु नीति वेड़ी इतनी अद मैं दहन अट्ना दालने नीति दालने पे बाय गिदर मेम ऐ थिंक अभी दें अर कारण सीकर मेरे हर अन्न इकटन इक निवन अन्नकट अब मेरे दें इकट अभी मेरे इकट निवन अन्नकट अभी सा तेरूंगा मेवेला हीन वीर सा सह कमी कम दिखना बहुमत लेसी दें बहुमत अन्न विनेको हाकिदा कोहमारी दें हिता दी मे आप पीरी इक पीएवर की इसराट गिंदी अद आप नापेन कथा वर्ण अभी
එයාලට කතා කරන්න වෙන කවදාවත් ආපු දවසට. එතකම් බෑ කතා කරන්න. මේ එරිදි බලවත් වුණා පුළුවන්. නැහැනේ එකක්. එහෙනම් දැන් අද කතා කරන්නේ කාටද? ආපු අයට. එහෙනම් ආපු අය තේරුම් ගන්න මොකද ලෝක ධර්මතාවය. ලෝක ස්වභාවය. තාම මැරුන්නේ නැහැනේ අපි අය. දරිවලා මැරුණොත් මොකද කරන්නේ? එක්කෙනා එක්කෙනා මැරෙන්න ගන්නවා. අපි දැන් අහලා තියෙනවා වනපොතේ තියෙනවා අහිවාතක රෝගේ. අහිවාතක රෝගේ ආවට පස්සේ ඒ මුළු පවුලෙමයි මැරෙනවා. ඒ බේරෙනවා නම් බේරෙන්නේ බිත්තිය හිල් කරගෙන ගිහපු කෙනා විතරයි. ගෙදර බිත්තියක් හිල් කරගෙන ගිහපු කෙනා විතරයි. ඒතර එහෙම මැරීගෙන මැරීගෙන යනකොට මානසිකාර වෙන්න ඕනේ මොකක්ද? දැන් මේ අපිට හැමෝට මටත් මා ඇතුළේ හැමෝටම දැන් තේරෙන සබන සතියේ වෙනකොට අපි මැරෙනවා. දැන් මේක ලෙඩේ වැඩි වෙලා අසාධ්‍ය වෙලා අහිවාත කරෝගේ හැදිරේ තමයි ඉන්නේ දැන් අපි. මොකද්ද මානසිකාරය වෙන්නේ? ආ පුර අප්‍රමාදේ. කරපු හොඳ වැඩ. ආ රැකපු සිල්. මානසිකාර විශේෂයෙන් භාවනා වඩන්න. වෙන මොකුත් නෑ අප්‍රමාදය කියන්නේම අර දෙකත් අප්‍රමාද තමයි දාන සීල. හැබැයි භාවනා තමයි අග්‍ර අප්‍රමාද. මොකද අර දෙකම කැන්දලා දෙන්නේ භාවනාව. අර දෙක සී කරලා දෙන්නේ භාවනාවෙන් තමයි. භාවනාව නොවැඩු සිතකට සමහරට දුෂ්කර අවස්ථාවේ එයා පසුබයි. දුකටපත් වෙනවා. පසුතැවෙන්න ගන්නවා. ඊට පස්සේ එයාට අර කුසල්පව අමතකලා අමතකලා යනවා. කළ හොඳත් අමතකලා යනවා. මොකද එයා දුකින්නේ. අනේ මෙච්චර කරපු මට නේද මෙහෙම වුණේ කියලා නොම නිතන. එච්චර කරා කියලා නෑ නේ අපි අපි ඔච්චර ඉඳන් නේදද? අච්චර එදි බලදේ මුගලන් සයන් අතර හොරු ගැහුවා. අපි කවුද? යතුරු සිදුරෙන් පවා යන්නතර ඉරිදි බල දිවිච්ච දිව්‍ය ලෝකහෙත් අරක් ගහලා වක්කලත දික් කරන්න කලින් එන මුගලන් සයන්නාසර හොරුන්ගෙන් බේරෙන්න බැරි වුණා. මේ පුහුදුන් ඔබ අපි අය ගැන කවර කතාද? අපි මොනයි කරලා අපි ඒකා සංකල්පලස්ස පෙරුම් පුරලත් නෑ. නිසා අපිට අපේ අපිට වෙනදී ඔළුවේ උකුණ වෙන උකුණවත් දාන්න අපේ නෑ උකුණ ඉන්නවනම් දාන්න නෑ. හිතා ගන්නවත් බෑ. දැන් ටික ටික ඔන්න හරියනවා. මොකද පරිසරයේ සිසිල් වේගෙන එනවා. හිත සිසිල් වේගෙන එනවා. දැන් ඒක හරි කියන්නේ නැතත් අපි හිත හදා ගන්න ඕන කොහොමද? ධර්මයේ. ධර්ම මානසිකාරය දෙන්නට ඕන. මේ මොහොත දකින්න. මොකක් දකින්නේ? මේ මොහොත දකින්න. මේක මේ අයිස් පෙට්ටිය දාලා බබාලා වගේ යන්න පුළුවන් ගමනක් නෙවෙයි නිවන් මඟ කියන්නේ. නිවන කියන්නේ එනේන එකට ගහන්න ඕන. එනේන හතුරට මොහොන දෙන්න ඕන. රාගය එන්න පුළුවන්. ද්වේෂය එන්න පුළුවන්. මෝහය එන්න පුළුවන්. ඉතින් ඒ නිසා සංසාරේ අපිට අපිත් එකකට බත් කාපු කී දෙනෙක් දැන් ඉන්නවද මෙතන? දන්නවද? දන්නේ. අපේ අම්මලා කී දෙනෙක් එතන ඉන්නවද? නිරේ ඉන්නවද? මෙතනද නිරේද ඇත්තේ? වැඩි. නිරේ. පෙරේත ලෝකේ අපේ අම්මලා කී දෙනෙක් ඇද්ද? තාත්තලා කී දෙනෙක් ඇද්ද සුණු කියලා? දැන් ඒක කියන්න අපිට ලැබුණේ අපි සුණු කියන වෙච්ච නිසා. මම සුනකෙක්ව හිටියා නම් දැන් මේක කියන්න බෑ. ඒ සුනක භාවයෙන් අත මෙදලා අපි දැන් එක මොහොතක් හරි ඒකාත්මයක් හරි මිනිස්සෙක් වෙලා ශ්‍රී සද්ධර්මය ලැබිලා දැන් අපිට තේරෙන්නේ නැහැ මේකේ වටිනකම. වෙනත් ආගමික මිනිස්සු ඉන්න පැත්තකින් බලන්නකෝ තත්ත්වය යාළුවනේ. දැකලා තියෙද මුස්ලිම් ධනපදවලට ගිහින් තියෙද? කොහොමද යාළුවා කියන්නේ? සත්තු ගැන මොකද කල්පනා කරන්නේ? සත්‍ය දැක්කම මොකද හිතන්නේ? මරන්න හිතන්නේ. ගුණෙත් දැක්කම හරකෙත් දැක්කම අර මස් දිහාම බැලේ. කියන්නේ පිනක් පවක් ගැන සංකල්පනාව නැහැ. නිරයට අඩිය තියාගෙනද නැද්ද ඉන්නේ? අඩිය තියන්නේ. එයා තින් අපි වාසනාවන්ත නැද්ද? අපිට බයක් තියෙනනේ. ලැජ්ජාවක් තියෙනවා. මේව කරන්න හොඳ නැහැ. මට මදිමුංචිකම මගේ මේ මනුෂ්‍යාත්මයට බෞද්ධකමට ගැලපෙන්නේ නැහැ. ඒතර අපි ගැන අපි මානසිකාර කරන්න ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ වටින්නේයි. බුද්ධ ශාසනයකුත් එක්ක අපිට ලැබිච්ච නිසා. එහෙම ලැබුණ නැත්නම් ඉතින් අර එංගලන්තේ සුද්ධ වගේම තමයි. ඇමරිකන් සුද්ධ වගේම තමයි. පංචකාමයෙන් අග්‍රව ඉන්නවා ධර්මය දකින්නේ නැහැ. ලැජ්ජ බය නැහැ. සුද්ධොන්ට ලැජ්ජ බය තියෙද? නැහැ. ඒක නමුඩ ගහගෙන පාරින් නේද? ලැජ්ජ බය තියෙනවෙන්නේ. අපේ කුල කාන්තාවන්ට ලැජ්ජ බය තියෙනවද නැද්ද? එහෙම බීච් එකේ ඉන්නවද අපේ ගෑනු ළමයි? සුද්ධියෝගේ ඉන්නවා නෑ අපි දැකලා නැහැ කොහොමද ඒ දකින්නේ නැත්තේ
ආලජ්ජ බය තියෙන නිසා. එතකොට මේ දායාද අපිට ලැබුණේ වෙන මොනවා නිසා නෙවෙයි, පින නිසා. සාදු කියලා අනුමෝදන්. මේ කොහෙන් කරකවල බලන්න ගියත් ලැබිලා තියෙන මොකක් නිසා? පින නිසා. ලැබුණ නැත්තම් නැත්තේ පින නැති නිසා, පින මදි නිසා. එහෙනම් ශුන්්‍යතාවය ගැන කතා කළා. ශුන්්‍යතාව එක එක විදිහට හාමුදුරුවෝ කියලා දෙනවා. නමුත් මේ ශුන්්‍යතාවද භාග්‍යතුන් වහන්සේ හරියටම අපිට ගම කියන සංඥාව නැති තැන අරණ්‍ය සංඥාව වෙනවා, එතන ශුන්‍යයි. අරණ්‍ය සංඥාව නැති වෙනවා මොන සංඥාවෙන්? කසින සංඥා. පටවි කසිනේ. පටවිය බලන්න ක්‍රම කීපයක් කිව්වා. එකක් තමයි සීසාව කුඹරකට ගියාම පටවි පේනවා. ළඟට බොරළු වලින් ඇදිච්ච පිට්ටනියකට ගියොත් ඒත් පටවි පේනවා. හේනක් කොටලා හේන ගිනි දැම්මට පස්සෙත් පටවිය හොඳට පේනවා. ඉතින් කසින මණ්ඩලය හදා ගන්නව නම් අපිට වෙනවා වියතක විතර විස්කම්බයෙන් රවුමක් හදලා ඒ රවුම පිරෙන්න මැටි වලින් ආලේප කරන්නට. එකට කියනවා ගල් කැට නැති හොඳ මැටි, කිරි මැටි වගේ අරගෙන හොඳට අරුණවන් මැටි කියලා කියන්නේ ඒවා දුර්ලභයි. කොහොම හරි ගුරුපාට මැට්ටකින් ඒක ආලේප කරන්න ඕන සමතල රැලි හිටින් නැති වෙන. ඒකට හොඳම දේ තමයි රෙද්දක රෙද්දක් අරගෙන රෙද්ද ඇදලා ගැට ගහලා රබාන වගේ හදාගෙන ඒකේ තමයි මැටි ගන්න. මැටි ගන්න. මේකට කියන කසින මණ්ඩලය. ඒ මොන කසින මණ්ඩලයද? පටවි කසින මණ්ඩලය. ඊළඟ ආපෝ කසින මණ්ඩලය. බේසමක් අරගෙන ඒ බේසම වතුර පුරවල. බේසම තියාගෙන බිමි. දැන් බේසම උඩක තියන්න බෑනේ. බේසම අරහාට තියන්න පුළුවන්. වතුර පේන්නේ කියලා හරහාට මෙහෙම ඇල කරොත් බෑ. ආ ඒක නිසා එහෙම බෑ. ඒ නිසා වෙන යෝගාවචරයට යනවා බෙල් ඇල කරලා පොඩ්ඩක් ඉස්සිලා වතුර බේසම දිහා බලන්න. සසරේදී ආපෝකසින වඩපු කෙනෙක් නම් බේසම් ඕන්නේ නැහැ. වැවක් ළඟට ගියාම, කලපුවක් ළඟට ගියාම, මුහුද ගාවට ගියාමත් එයාට ආපෝකසිනේ වැඩෙනවා. සමහර අයට ওই වර්ණ දැක්කම කියන අපිට මේ වර්ණේ පේනවා කියලා හැමතැන. ඒ මොකද වර්ණකසින වඩපු නිසා. දැන් කියන්න බෑනේ වර්ණකසින කවුරුත් වඩලා නැහැ කියලා. මෑතාත්මක වඩලා අභිඥා ලැබුවගෙන නැහැ. එයාට කසින එක පාරටම රතු පාට දැකගම ලෝහිත කසින එනවා. ඒ කියන්නේ ස්පියා ගත්ත රතු පාට පේන හැමතැන. ඕදාත කසින හදාගන්න. ඒ පාටවල නම් හදාන ලේසි. මොකද ඒ පාට රෙද්දක් ගන්න විතරයි. රතු පාට රෙද්දක් ගත්තා අර වගේ හදාගත්තා. රවුමට. ආ දැන් මෙතනක් තියෙනවා. දැන් මේක සීමාවක් නැහැනේ. ඒක නිසා තමයි රෙද්දකින් පොඩි කොටසක් හදන්නේ. ඒක දිහාම විතරක් බලන්න පුළුවන් විදිහට හදා ගන්නවා. දැන් මේ කසින මණ්ඩල තියෙනවා 10ක්. ඒ 10 මුතු මැණික් වගේ නිදාණයක් වගේ ආරක්ෂා කළ යුතුයි කියලා ධර්මයේ සඳහන් කරනවා. මේවා දිහා හදන්නත් තමයි හදාගත්තට පස්සේ පරිස්සම් කරලා තියා ගන්නවා. දැකලා නැහැ නේද? මෙහෙත් නැහැ තාම. ගල් දුවාරන්නේ මං හිටපු කුටියේ ඇඳ යට තිබුණා. එහෙනම් මේක ඉතා වටින භාවනාවක්. ඒ නිසා ටිකක් මහන්සි වෙන්න ඕන මණ්ඩලය හදා ගන්න ඕන. මොන මණ්ඩලය? කසින මණ්ඩලය. හදාගෙන දැන් කොහොමද මානසිකාර කරන්නේ? කොහොමද කරන්නේ? සමත භාවනා කරනකොට අපි කියලා තියෙන මොකද්ද? වස්තු විසද කිරියතා. නාන්න. මුලින් මොකද්ද කරන්නේ? සීතල සමයක නෙවෙයි නම් නාන්න. සෙම නැත්තම් දැන් මම කිව්ව කියලා නාන්න එපා ලෙඩ තියෙති. හරිද? බලාගන්න. ක්‍රමයට බලලා නාන්න සුදුසු වෙලාවන්න නාන්න බැරි නම් ඇඟ හොද ගන්න. මොකටද? ඇඟ රස්නේන එක සිසිල් කරන්න. ඊළඟට රෙදි හොද ගන්න. හොදපුරෙදි තමයි අඳින්නේ. ඇඳපුරෙදි හොදන්න ඕන. හොදලා වේලිච්ච ඇඳ ගන්න ඕන. දැන් ඒකත් පිරිසිදු. ඊට පස්සේ මල් ලිටවල්. ඔය ගේ වටේ. ගෙදර ඉස්සර මල් ලිටව ගන්න. භාවනා කරන තැන මල් ටික ඉඳලා තියාගන්න. ලස්සන කරගන්න. දැන් මේවා ඔන්න භාවනාවට මොනවාද? පූර්ව කෘත්‍ය. පූර්ව විදි. දැන් ආරණ්ඩවිල මල් ලිටවන දෙයක් නැහැ. කොහොමත් කැලේනේ තියෙන්නේ. මෙතන ආය හදන්න දෙයක් නැහැ. සනිකර 100ට 100ක් පිරිසිදු වාතය. මොනවාද? ඔක්සිජන්. තේරෙනවද නැද්ද එහෙනම්? ඒ ගස්සස් ඉන්නකොට කොහොමද ඔක්සිජන් තමයි තියෙන්නේ. එතන මේක අපිරිසුදු වෙන්නේ නැහැ කිසිම දෙයක්. ඉතින් මේ පරිසරය ඒ නිසා කෝ ආරණ්‍ය ගතවා කිව්ව එකයි හොඳම තැන තමයි භාවනාවට ආරණ්‍ය නැත්තම් කැලේ. කැලේකට යනවා. නැත්තම් රුක්මුලකට යනකෝ නැත්තම් ශුන්‍යාගාර. දැන් මේක ශුන්‍යාගාරයක් තමයි. මේ ශාලාව ශුන්‍යාගාරය. භාවනා ශාලාව කියන්නේ ශුන්‍යාගාරය. ඒ ශුන්‍ය කියන්නේ බඩු වලින් ශුන්‍යයි.
දැන් අර ටික හරිනේ නෑවා හොඳ ඇඳුමක් ඇඳගත්තා දැන් කොණ්ඩේ පීර ගත්තා තව මොනරි ගාන දේ වගා ගත්තා එයා ගිහින් ඊට පස්සේ ඔන්න වාඩි වුණා කසින මණ්ඩලෙ ඉස්සරහින් තියාගා අපි ගමු පටවි කසින මණ්ඩලෙම ගමු තේරෙනවනේ එතකොට ඔය වගේ කණුවක ඇණයක් ගහලා ඉල්ල ගන්නවා අඩි දෙකක් විතර උඩින් ඒ කියන්නේ වාඩි වුණා මැස් මට්ටමට එන තමන්ගේ ඇස් මට්ටමට ඒ කියන්නේ මෙහෙම ඉස්සිලා බලන්න ගියත් අමාරුයි පහත් වෙලා බලන්න ගියත් අමාරුයි උඩින් තිබුණොත් සමාධිය වැඩෙන්නේ නැති නිසා එනක් කෙලින් කෙලින් තියාගන්න තියාගෙන යා හොඳට ඇස් ඇරලා බලන්න ඕන මොකේදී යා අර රවුම දිහා පටවි කසිනේ රවුම දිහා බලලා හිතනවා පටවි 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 එකපාරද නැහැ සිය දහස්සර එක දිගට හිතන්න හිත හිත ඉන්න ගමන් එකපාරට ඇස් පියන්න ඕන ඇස් පියනකොට රවුම එකපාරට පේන කොහෙද පේන්නේ ඇස් දෙක පියාගත්තට පස්සේ පේන ඒවට කියන මන රූපද චිත්ත රූප චිත්ත රූප උග්‍රහණ මිත්‍ය කියලා චිත්ත රූප තමයි පේන්නේ දැන් භාවනාදී පේනන රූප මේ ප්‍රසාද චක්කුවට නෙවෙයි පේන්නේ හිතට පේන ඒවත් රූප හොඳද දැන් පේන ඒවා ඔක්කොම රූප දැන් ඒ රූපය කසින රූපයක් පටවි කසින ඒක උග්‍රහණ නිමිත්ත වශයෙන් එනවා පරිකරම සමාධිය කියලා එතන කියනවා පරිකරම නිමිත්ත කියලාත් කියනවා ඒක උග්‍රහණ නිමිත්ත වශයෙන් ගැලවිලා එනවා උගුල්ල ගන්න නිමිත්තට කියන උග්‍රහ දැන් රවමිති බිච්ච එකම තමයි ගන්න දැන් මානසිකාරය තියෙනවා දැන් ඇස් පියාගෙන වඩනකොට එන්න මේ රවුම මොකද වෙන්නේ විශාල වෙනවා විශාල වෙන්නේ නැත්තම් අඟලක් විශාල වේවා දෙකක් විශාල වේවා කිය කි තමන් අදිෂ්ඨාන කරන්න ඕන කරනකොට මොකද වෙන්නේ විශාල හොල්මන් වගේ තමයි හිතන් හිතන් ලොකු වෙනවා දැන් තේරෙනවද මේකේ හැටි සමත භාවනා කියන්නේ අර උදෙත් මං කිව්ව මවා ගන්න එක මවන්න යෝ දැන් මවනකොට එන්න මේක කාමරේ පිරෙන්න පට විකසින පිරෙනවා ගෙදර පිරෙන්න පට විකසින ගම පිරෙන්න පට විකසින නගරේ පිරෙන්න පට විකසින දැන් මවා ගන්නයි තියෙන්නේ ලෝකේ පිරෙන්න පටවි පස්සේ වැහිලම යනවා තේරුණා නේද ඊට පස්සේ කරන ටික මතකයි නේ ප්‍රථම ධානාදී දැන් වතුරට මොකද වෙන්නේ ආපව කසිනෙත් අර විදියට වතුර පැතිරෙන අන්ත තේජෝ කසින ගිනි දැල්ලා ගන්න ඕනේ ඒ කියන්නේ පහනක් දැල්ලා පොඩි සිදුරක් තියලා කාඩ්බෝඩ් එකකින් වහගෙන අර සිදුරෙන් ඇහැ තියලා බලනවා එතකොට හොඳට පේන මොකද්ද ගිනි දැල්ල පේන නැත්තම් ගිනි ගොඩක් ගහගෙන දර එකතු කරලා ඒ රෙද්දක් ඊට මෙහායින් එල්ලලා රෙද්දේ සිදුරක් කපල මෙහෙම ඒ සිදුර ඇතුලෙන් අර ගින්දර බලනවා දැන් මේ කරන්නේ නැතත් මම මේ කියන්නේ දැනගන්න ඕන නිසා මේ වගේ දේවල් තියෙනවා කසින කියලා භාවනාව තියෙනවා වායු සෙල වෙන දැන් මේ ෆෑන් එකේ වගේ ඉතින් වායුව තියෙනවා බලන්න කොළහිත අධ්‍යා බලනකොට කොළහිත හෙලනකොට අන්න වායෝ නිමිත්ත ගන්න පුළුවන් හරි එහෙනම් තේරුණාද ටිකක් පට මේ ආදි කසින 10 වඩන හැටි චුට්ටක් ගොඩක් තේරෙන්නේ නැතුව හැබැයි දැන් වඩන්න යන්න එපා හොඳ ඊට වඩා දේවල් තව කරන්න තියෙනවා ඉතින් මේක වඩනකොට අනිවාර්යෙන් ආචාර්යයන් වහන්සේ නමක් ළඟ ඉන්නව නැත්තම් මේක කොයි ලෝකෙයිද දන්නේ නැහැ කසින ඒ තරම් මේක බැරෑරුම් භාවනා ක්‍රමයක් මොකද මේක අභිඥා බලපව ලබන්න පුළුවන් අභිඥා ලබන්න වෙන ක්‍රමයක් නැහැ අතර තියෙන මේ 10 විතර හද එහෙනම් ඒක එසේ තිබේවා දැන් හරි ශුන්්‍යතාවයක් ආව දැන් මොකේද පටවි සංඥාව මොකේද ශුන්‍ය පටවි සංඥා ග්‍රාම සංඥාවේ ශුන්‍යයි අරණ්‍ය සංඥාවේ ශුන්‍යයි ඊට පස්සේ අපි දේශනාවේ කිව්වා භාග්‍යතුන් දේශනා කළා දැන් හිත යොමු කරන ආකාසානංචායත දැන් අර ධාන හතර ලබලා තමයි යන්නේ නේද? දෙක පාට කිව්වට අර හතර ලබලා තමයි ආකාසානංචායතනෙට යොමු වෙන්න ඕනේ. එක පාරට යන්න බෑ. යොමු වුණා මොනවද දැන් එතන නැත්තේ? අරඤ්ඤ සංඥාවක් නැහැ. පටවි සංඥාවක් නැහැ. මොකක් තියෙන්නේ? ආකාසය අනන්තයි කියන සංඥාව. ඒකෙන් ශුන්‍යද? නැහැ. ඒක තියෙනවා. අර දෙක ශුන්‍යයි. දැන් gedare hidiyata ra shunya bawak peenawada etana? දැන් gedara di monawen shunya? මොකුත් සුන්නේ නැහැ ඔක්කොම තියෙන ගෙදර ඉන්න තනියෙන් කතා කරා. ඔය වචනෙන් කතා නොකරට අපි කොච්චර දොඩමලු වෙනවද අපිත් එක්ක තනියෙන්. ඒක පිට වෙන්නේ නැති එක විතරයි වෙනස. අපි හිතත් එක නිතරම කියවනවද නැද්ද? අපි හැමෝම කියවනවා. හිතක ਵਿਚාර කියන්නේ මොනවාකට? කියවනවා. භාවනාවට වාඩිලා බලන්න කියවන්නේ නැද්ද කියලා හිත? හොඳට කියවනවා. හැබැයි එක වෙනසයි තියෙන්නේ වචන පිට වෙන්නේ ලැජ්ජ බය නිසා වචන ටික හිර කරන් ඉන්න හැබැයි ඇතුලේ ලොකු සංවාදයක යෙදෙන කවුරු කවුද මමයි හිතයි හිතයි මමයි හිතයි මමයි සංවාදේ
සජීවී ධර්ම සාකච්ඡා කවුරු කරු? හිතයි මම. වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් ගෙදර ගිහලා අද ඉඳන් ඔන්න බලන්න තනියෙන් කතා කරන්න පුරුදු වෙනවා. මොනවද? ධර්ම. පටිච්ච සමුප්පාදය. ඇත්තටම ඉතින් බලන් ගියාම කාත් එක කතා කරන්නද අපි තනියෙන් තමයි. ඒක කුණු හරපයක් ගෙන කතා කරන්න කට්ටිය ඉන්නවා. බණක් වගේ එකක් කතා කරන්න කෙනෙක් කෙනෙක් නැහැ. එහෙනම් මේ මානසිකාරය තනිවීම සැපද නැද්ද? සැපයි. තව කෙනෙක් ඕන වෙලාවෙ තනි වුණොත් සැපද දුකද? දැන් හිත කියන අනේ මට කෙනෙක් හමු වේවා. හමු වේවා කියා පතපත ඉන්නකොට හමු වෙන්නේ නැති වෙනවා. දුකයිද නැද්ද? දුකයි. එතකොට එයාට මොකක්ද දැන් ඕන? ශුන්‍ය වෙන්නද අශුන්‍ය වෙන්නද? නෑ සුණු විසුණු වෙන්නේ යාට ඕන. ඒ කියන්නේ හිත සුණු විසුණු කරගන්න. දෙවැන්නේ ක්ලං වුණා කියන්නේ ඉතින් සුනේසුම්. ඇයි? එයාට ඕන විදිහට තමයි ඊට පස්සේ අපේ ජීවත් වෙන්නේ. වෙන්නේ. දැන් බලන්න ස්වාමීන් වහන්සේලා කොහොමද ඉන්නේ? පාණි ශුන්‍ය. ශුන්‍ය වාසය. දැන් මේ පසුගිය කාලේ දැන් ගිය සතියේ පොඩ්ඩ අසනීප නිසා මම මෙතන කුටි හිටියෝ එහා පැත්තේ. ගල උඩ තියෙනවා. මේ දොර ඇරපු ගමන් පේන්නේ එක දිගට කැලේ. මම උඩ ඉන්න කැලේ යට තියෙන. ඊට එහා වෙල්යාය පේනවා, ඊට එහෙන් අහස පේනවා. දැන් ශුන්‍යද නැද්ද? දැන් මීතිරිකල ගිහිපු වෙලාවේ අපි දැන් භාවනාවට ගියේ. අන්තිමට ප්‍රින්ස් උදේපියන්තගේ දැන් ගීත ඇහෙනවා අන්තිමට මේ කොහෙන්ද ගමේ. දැන් ප්‍රින්ස් උදේපියන්ත කොහේ හාමුදුරු දන්න? හාමුදුරුව ගෙදර ඉන්න කාලේ මේ මිනිස්සේ ජීවත්ව හිටියා. සින්දු කිව්වා. ඉතින් ඒ නිසා අර පරණ ගීත දැන් එන සඳ කුමාරියක් දීගේ කියනවා. දැන් කල්පනා කරනවා. සක්මන් කරන සඳ කුමාරි දීගේ යන එකක් පේනවා. දැන් සක්මනත් පේනවා. දීගෙත් පේනවා. රබන් සුරල් හඬ රැවු දෙනවා. දැන් රබන් සුරලුත් ගහනවා. හැබැයි මෙච්චර කලබගෑනියක් හිතේ වුණේ මොකෙන්ද? වචනයකට. එතන රබන් තියද? සුරලුත් තියද? නෑ, අර යකඩ කටකින් කොහේ හරි කිඳිරික ගා එන්නේ ඔක. ළඟ හෙන සද්දෙවුන් නෙවෙයි. හැබැයි හුළඟ තද නිසා හොඳට එනවා. දැන් ස්වාමීන් වහන්සේලා සක්මන් කරන්නේ මොනවද ගහයි? රබන් සුරල් ගහලා සක්මන් කරන්නේ. ඉතින් මෙහෙම ලෝකෙට මුහුණ දෙනවද නැද්ද අපි? මුහුණ දෙන්න නැත්නම් මෙහෙම හිතෙන්න බෑ. මෙච්චර කැලේට වෙලා මේ ගෑනුන්ගෙන් නිදහස නැහැ. මේ කසෙත් වෙනව දර කඩන. මොකද තියෙන්නේ? ගැටිල්ල. තරහ ඇති වෙනවා. අනේ කමන්නේ පෙරළුණ පිට හොඳයි ඕන එකක් උච්චා. විල අපි ඔහි ඉන්න. වැඩි හිතන්න හොඳ නැහැ. වැඩි හිතන්න කිව්ව තමා. අර දායක මහත්තයෙක් පස්සේ බයින ඊට පස්සේ පැමිණිලි කරනවා. දැන් තමුසේ ඔය සින්දු අහනවා. අපිට දැන් භාවනාවක්වත් කරගන්න. එහෙම කිව්වොත් ගැටීමද නැද්ද? ඔව්, අපි ගැටෙන එක පැත්තේ, එයාත් ගැටෙන ඊට පස්සේ හාමුදුරුවෝ උපදේ මේ වහන්නේ භාවනා කරගන්න අපිට සින්දු අහන්න එපා අපි නේ. ඒක නිසා මීටර් 500ක් දුරින් ඉන්න මේ මිනිස්සුන්ට නිදහස ඉන්න විදිය නෑ. මොකද්ද කවුද වැරදි කාරණා? හුළඟ. හුළඟට බණින් නැයි හුළඟේ අරන් ආවේ ඔවා? ඔයානේ අරගෙන ආවේ නේද? ඒ කියන්න පුළුවන් මම නෙවෙයි ස්වාමීන් වහන්සේ සද්දේව. කවුද දෙව්වේ? වායෝ ධාතු. දැන් කට උත්තර දී වායෝ ධාතු. අනිත් වැරදිකාරය තමයි මේ නොහික්මුණු හිත. ලොකුම වැරදිකාරය අපි ළඟ තමයි. අපි ලොකුම වැරදිකාරය හංගගෙන හදවතේ දොරගුළු දාලා උඹ එහෙම එළියට එන්න එපා ඇහුවොත් මං කියන්නේ නෑ වැරදිකාරයෙක් මාතුල ඉන්නවා. මං නිතරම චෝදනා කරන්නේ ලෝකෙට. මමනේ වැරදි කරේ අම්මලා. මමනේ වැරදි කළේ මට. මට මේ ටික කරේ තාත්තා. මට මේ ටික කරේ මගේ නෝනා. එහෙම නේද මේ අපි චෝදනා කරන්නේ? වැරදිකාරය ඇතුලේ හංගගෙන ඉඳගෙන අපි එළියට අනුන්ට චෝදනා කරා. දැන් මේ පෞකාරය කොහෙද ඉන්නේ? සිත ඇතුලේ නේ. දැන් මේ දුක් මවමම දුක් විඳින්න ප්‍රශ්න ඇති කරලා දුන්නේ කවුද? හිත. හිතින්ම නිපදුනා නේ. චිත්තස්ස නීයති ලෝකෝ. ලෝකේ පවතින්නේ මොකෙන්ද? චිත්තස්ස පරිකස්සති. මේ සියල්ල කරලා දෙන්නේ හිත. ගෙවල් ලැබුවේ කවුද? සිත. පෙම් කළේ කවුද? සිත. වෛර කළේ කවුද? ඒ සිතමයි. දුක් විඳින්නේ කවුද? ඒ සිතමයි. කය දුක් විඳින්නේ නැද්ද? විඳිනවා. දැනගත්තේ කවුද ඒක? ඒත් සිතමයි. එහෙනම් කවුද හොරා? හිතමයි. දැන් මේ වෙලාවේ හිතේ මොනවද තියෙන්නේ? හිත සුවෙන් ඉන්නවද දුකෙන් ඉන්නවද? සුවෙන් ඉන්නනේ. දැන් අපි කිව්වා දෙවියන්ට අපිට දැන් අමාරුයි, දෙවියෝ මොකද කරේ? යව්ව ටිකක්
අඩු කළ දුන්නා. නමුත් ඉතින් හැමදෙස්සෙම කරන්න බැයි අයිමත් ඔන්න එනවා. අයිමත් අවු වෙනවා. නමුත් ඒක එහෙම දේවලුත් නැත්තේ නෙවෙයි. හොඳේ දැන් මේ ඇත්ත කතා කරන එක තමයි අපි කරන්නේ. නමුත් ධර්මතා තියෙනවා. සිල්වතුන් වහන්සේලා සිල්වත් ගුණවත් වෙනකොට යම් භූමියක පරිසරයේ පව සෞම්‍ය වෙනවා. මට මතකයි මෙහෙට එන කාලේ මෙහෙමවත් ඉන්න බෑලි. කටු. ඔය ගස්වල කොළ නැහැ මේක. ඔය කඳුරු ගහකවත් කොළයක් නැහැ. ඒ තරම් කරකස වෙච්ච පරිසරයක් අවුරුදු දෙකක් යනකොට අනිකර වහින පැත්තක් බවට පත් වෙනවා. මේ කරගස්වල මරවත දෙසැම්බර් මාසේ 2006 කොළපාටේ තනිකර වහිනවා. දැන් අපේ සයන්නාසල දෙනවා පැවිදි කරා මුලින්ම පැවිදි පින්කම තිබුණේ වැස්සේ. නෑවේ වැස්සේ. පුදුම ලස්සන. ඒ කියන්නේ මුළු පරිසරයම වෙනස් කරලා දුන්නා මේ සිල්වතුන්ගේ ආගමන. මේක මේ පාළු වෙලා අර නිකන් කරකස වෙලා කවුරුත් නැතුව ඇල්ම වැල්ම නැතුව නිකන් ඔහේ තිබුණා. කිසි එළියක් තිබුණද? නෑ. දැන් එළියක් තියෙනවද? තියෙනවා. ඉතින් ඒක අපි අතීතයේ දැක්ක ඒ ආරම්භ කරපු සමය වුණත් මේ පරිසරයේ 100%ක්ම අනිත් පැත්ත හැරුණා අපිට සුවදායක විදියට හැරුණා. ඒ වගේම මෙහි වාසය කරන්න ප්‍රියමනාප වුණා. ඊළඟට දෙවියන්ගේ පිහිට කියන එකත් ලෝකේ තියෙනවා. ඒක ලැබෙන්නේ කොහමද? සිල්වත්, ගුණවත් වෙන්න ඕන. පොල් ගහන්න ඕනද? පූජා වට්ටි ගෙනියන්න ඕනද? නෑ. පොල් ගහන්න නෑ කොහොමද? තරහ ගියාම නේ ගානනේ. මොනා ගෙනියන්න ඕනේ? පූජා වට්ටි ගෙනියන්න ඕනෙත් නෑ. මම යෝජනා කරා ගිය පොයට මම කිව්වා ඒකනේ. ඒ ගෙනියන පූජා වට්ටි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පළතුරු පූජාවක් වශයෙන් පූජා කරන්නේ. ඒතර කන්න හරි ලැබේ සසරේ. කෑම ලැබෙනවනේ තෝ පළතුරු. හරි, එහෙමනම් මේ ධර්මතා එකකට එක සම්බන්ධයි. අපි හොඳ වෙන්න හැම අනුග්‍රහයක්ම අපිට නෑ. සීල අනුග්‍රහය ගැන අපි කතා කරේ. සීලයෙන් අනුග්‍රහ කරනකොට අන්න හිත වැඩෙනවා. දෙවෙනි අනුග්‍රහය සුත අනුග්‍රහය. ඒ සීලෙන් අනුග්‍රහ දීලා වර්ධනය වෙන හිතට තව අනුග්‍රහයක් දෙනවා ධර්ම ශ්‍රවණය. නිතර භාවනාව සම්බන්ධ නිවනට හේතු වන ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. කවි බණ විරුඳු බණ නෙවෙයි හොඳේ. ඒ වැහුවට අනුග්‍රහ ලැබෙන්නේ නැහැ. සමහර කවි බණ විරුඳු අහනකොට නටන්න පුළුවන්. ඒක ආස්වාදයක් විතරයි. මේ කියන්නේ ආදීනව දකින සසරින් එතර වෙන පාර කියා දෙන බුද්ධ දේශනා අපි වැඩි වැඩියෙන් අහන්න ඕන. ඒතර භාවනාවට අනුග්‍රහයක් දෙනවා ඒක. ඒතර අපි දැන් අපි කරපු භාවනාවක දැන් කරපු එක ගැන අපි කතා කරන්නේ. මොකද අතීතේ සෝ අනාගතේ නෙවෙයි දැන් අපි ජීවත් වෙන්නේ මෙතනනේ. දැන් මෙතන වැඩේ සාර්ථකයි කියලා මට දැන් තේරෙනවා එන්නේ. මොකද මේ අයට පින තියෙනවා. පින නැත්තම් මෙතෙන් දෙන්නේ නැහනේ. එහෙනම් මේක වර්ධනය කරගන්න ඕන පොටක් අපිට පෑදුණා. දැන් මංගෝ ටිකට් ගන්න. ඇදේද කවුද දන්නේ නේද? ඌරල බලමු නේද? අර තිබුණ ඉස්සර මං පුංචි වෙලෙන්ද නේ අහලා තියෙනවා. ඌරාලා බලන්න කියලා කියන්නේ. ඉතින් ඌරලා බලන්න. ඒක බලනකොට කොහෙන් හරි දිනුමක් අඩුම ගන්න රුපියල් 10ක්වත්. දැන් 10ව නැහැ නේ. 20ක්වත්. ඇදුනොත් එහෙම. ඒක හරි තියෙනවා නේද? ඇදුනයි කියලා හරි කියන්න පුළුවන්. අඩුම තරම්. 1000ක්වත් ඇදුනොත් නේද? සතුටු වෙන්නේ. ඒ කියන්නේ සල්ලි ලැබුණා කියලා සතුට නෙමෙයි තියෙන්නේ. ඇදුන කියලා සතුට. මොකද ඒක ඒ තරම් දුර්ලභයි. ඒ නිසා අද අපි උරගා බැලුවා පැයක්. ඒ උරගා බැලීමේදී 5 දිනකින් අදහස ඇව්වා. ඒ 5 දිනාගේ 5 විදියක අදහස්. අත්දැකීම් පහක්. අන උපාසක මහත්තයර වෙනවා සමතේ දිනු කරගෙන යනවා නම් එහෙම යන්න පුළුවන්. අර ධානා ගැන එහෙම කිව්වනේ කියලා දුන්නානේ නේද? ඒ නිසා ඒක කැමැත්තක් ඇති කරගන්න. ධානා සුවේට සම්මදින්න මේ gedara indagena ධානයක් ලැබුණා කියන්නේ ලොකු දෙයක්. සුවෙන් ඉන්න පුළුවන්. මේ දැලෙන්න ගැටෙන්න නැතුව ඉන්න පුළුවන්. එතකොට නොදැනී ගියයි කියන්නේත් යම් කිසි දිනුවක් අපේ. කය නොදැනී යනවා කියන්නේත් ලොකු දෙයක්. ඒ කියන්නේ සංවේදනා නැති වෙලා තියෙනවා, සංකාර සංසිඳිලා තියෙනවා. පිම්බුණයි කියන්නේ මේ රූපකලාපවල යම් ස්වરૂපයක් පිම්බීම. ඒ කියන්නේ ප්‍රකට වීමක් වෙලා තියෙන පිම්බීමෙන් හරි නැත්නම් අර මේ අම්මගෝ වගේ හිත හේමේ ගියා කියන්නේ ප්‍රකට වුණානේ හිත. හිත කියන්නේ මේ බබා වගේ නැලෙව්වා වගේ ඉන්නේ නැහැ. එයා පටන් ගත්ත දණේ ඉඳන් හිත මෙට කරක් ගහනවා පයින්නවා නේද? අර ගොනා වගේ තමයි. මුල් හිතේ නේ. ඒ එළිය විතරක් බලලා හරියන්නේ නැහැ අපි. එළිය තමයි ලස්සන ඇත්තට. මාතාස ඇයි බලන්නේ? නමුත් මේ විපස්සනාව කියන්නේ එළිය විතරක් බලලා බෑ. නිවන් දකින්න ඕන නම් වෙන වෙන හැම දෙයකටම එනේන හැටියට ගහවුළු අස්සා කියලා වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. ඒ කියන්නේ එනේනක එනේනදී දකින්න ගැටෙන්නේ නැහැ. දුක් වෙන්න එපා. පසුතැවෙන්නත් එපා.
පැයක් නම් අදිෂ්ඨාන කරේ භාවනාව ඉන්න මොන බෙල්ල කඩලා ගියත් ඒ පැයින් දැන් බොහොම ඉන්නකොට වෙන බෙල්ල ගැලවිලා නැගිටිනවද නැගිටින්නේ පැයි මොකේන දැක්කේ භාවනාවෙන් දැක්ක හිතින් හිතින් දැක්කේ වල කලබල වෙන්න ඕනේ නැහැ හිතින් එක එක જાති පෙන්නනවා අපි මැරිලා ඉන්න පෙන්නන මලසිරුර පෙන්න දැන් බණ්ඩාර මහත්තයෝ වගේ නේද ශරීරය පෙන්නනවා කුණු වෙලා තියෙන පෙන්න ඇටසැකිල්ල පෙන්න මේව පේනවා ඒ පේන්නේ මොකද සංකාර පුරුදුමේ සසර පුරුදු පේන තමාට ඔබ රජ රජ කෙනෙක් වෙලා ඉන්න පෙනෙන්න පුළුවන් කඩුවක් අතතරා හිතන්න දෙයක් නැහැ අනිත් වෙනවනේ ඉබේම අනිත් වෙනවා වචනෙන් හිතන්නේ වචනෙන් හිතනකොට ඒක අර මිමිනීමක් වෙනවා ඒ නිසා බලන් ඉන්න ආවා තිබුණා ගියා දැනගන්න විතරයි වජානාති මනවින් දැනගන්න නුවණින් දැනගන්න විපස්සනා කමටහනේ එහෙම හිටපු තැනක් නැහැ නිතරම ඉන්න තැන තමයි විපස්සනා ආය අතන මං මේ අස්වාසී හිටියද ඒක අදාල නැහැ මුලින්දන් යන්න ඕනේ නැහැ ආය එනකොට දැනෙන්නේ මොකද්ද ඒක දැනගනින් හුස්ම දැනෙන්නේ කොහොමද ඔබ හුස්ම නොදෙනිය යන්නේ නැහනේ ඒ දැනෙන වෙලාවට ගියාට කමන්නේ පසුතැවෙන්න එපා ගියා බව දැනගත්තා ආවා ආවමනේ දැනගන්න ගිය බව ඊට පස්සේ එතනින් නම් ආයයන් වැටිච්ච දෙන ආය නැගිටි එච්චර වැටලත් නැහැ ඉතින් ඇත්තටම දැනගත්ත ගල්ලකෝ දැන් සමහර හැටි ඒකවත් දැනෙන්නේ යනෝ 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 ඉවරයක් ගිහිල්ලා අන්තිමට සාදුකාරයක් දෙන්න කියලා තමයි අන්නේ එතකොට ගිහිල්ලා රජ වෙලා විසවරුත් එක්ක ඒ මේ මොකද පස්කම් සැප විඳලා නැටුම් බලලා අන්තිමට තමයි හීනේ ඇහැරෙන්නේ සාදු කියන්නේ කිව්වම තමයි ඇහැරෙන්නේ ආ දැන් බලනකොට මේ තාම විහෙර කළ තමයි ඉතින් තාම රාජ්‍යෙට ගිහිල්ලා නැහැ ඉතින් ඔබට පේන්න පුළුවන් මල්ලු යන් කේත් වතු ඔය වගේ රූප පේන්න පුළුවන් භූත රූප පේන්න පුළුවන් දිෂ්ටි පේන්න පුළුවන් ආවේශ වෙන්න පුළුවන් කරකෙන්න පුළුවන් ඔළුව කරකෙන්න පුළුවන් හූ තියන්න පුළුවන් මේ හැම දෙයක්ම විපස්සනායිද වෙන්නට බැරිද පුළුවන්. පුළුවන් ගිහින් බලන්නකො වැඩසටහනකට කරන જાති කට්ටිය. කූ කියනවා ආරූඪ වෙනවා. ඇයි මේ හිත ඇතුලේ සංකාර රැස්වෙච්ච පරණ දේවල් එකපාරට එළියට එන්න ගන්නවා තැන්පත් කරනකොට. ඒ හැම දෙයක්ම වෙනවා. වෙන්නේ නැති දෙයක් නැහැ මේකෙත්. ඒ කියන්නේ තම තමන්ගේ අද්දකින් තමන්ට පුද්ගලිකයි. ඒක පොදු නැහැ. කාටවත් තව කෙනෙක්ට සාධාරණ අද්දකීමක් එන්න නිතරම එන්නේ නැහැ. එක්කෙනාට එක්කෙනා වෙනස් මොකෝ මේ හැම පුද්ගලෙෙම නානත් කායෝ නාන සංඤී සසරේ පෙරුම් පිරුවේ වෙන විදියට එක විදියට නෙවේ. ඒ නිසා ඔබට වැටහෙන ආකාරය වෙනස් මට වැටහෙන ආකාරය වෙනස්. මම කියන එක මේ මෙතන 35 නදීනේ 35ට වැටෙන්නේ 35 ආකාර. හොඳට වැටෙන අයත් ඉන්නවා. ආන්න මේ වගේ බණක් කිව්වත් ඒක හොඳ නැහැ. ඒක හරි නැහැ. ඊට වඩා හොඳට කියන්න තිබුණා. ඉතින් මම යෝජනා කරා ඒ කට්ටියට ඇවිල්ලා මෙතන වාඩි වෙනවා. මං එන්නම් උතෙන්ට. ඔබ එන්න. මෙතෙන්ට ඔච්චර ලේසි නම් බණ කියන එක මම අහන් ඉන්නවා. කල්ල බලන්නකො. කොරයිද කියලා. කියයි ලෝකෙම නැති ඒවා. ගලපල කියන්න බෑ. ධර්මයේ කියන්න හරිම අමාරුයි. ඒකට විචක්ෂණ ඥානය තිය අහන් ඉන්න පුළුවන්. දැන් අවුදේ දේශනාක් අහන්න පුළුවන් හැමෝටම. දරන්න බෑ සමහරව. ඇහුවත් දරුවත් හැමෝටම කියන්න පුළුවන්. බෑ ආනන්තරුණාස් කියන්නේ අහන්න සමත් කෙනෙක්. දරන්න සමත් උතුමෙක් සහ කියන්න සමත්. විසෝර වැඩියෙන් බණහන්න කාගෙන්ද කැමති වෙලා තියෙන ඉස්සර ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් උඹේ බුදුන් ගිහින් දාපිය ගඟෙන් එහා නෝදෙන් එහා කවුද කිව්වේ දෙවන පෑතිස් රජු කාටද කිව්වේ මල්ලිට මල්ලි කවුද ධර්මාශෝක රජු මොකද උනේ දඹදිව ඉපදුනා ධර්මාශෝක අධිරාජ්‍ය මල්ලි අයියාවිල්ලා ඉපදුනා ලංකාවේ මුහුදෙන් ඒතර ඇයි පසේ බුදුන්ට දන් දීලා පින දෙන්න ගියාම කෝ ගිහින් දාපිය මෝදෙන් යා විපාක ආවද නැද්ද ආ එහෙනම් වචනේ වරද්ද ගන්න එපා කොයි වෙලාවකවත් මේ ස්වාමීන් වහන්සේලා ගැන කතා කරනකොට අතීතය අල්ලගෙන කොයි වෙලාවකවත් වචන කතා කරන්න එපා මොකද අපි ගමු ගිය අවුරුද්දේ ස්වාමීන් වහන්සේ කෙනෙක් දුස්සීලව ඉන්නවා උදාහරණයක් උන්වහන්සේට කල්යාණ මිත්‍ර භාවනා යෝගි ස්වාමීන් වහන්සේ කෙනෙක් හම්බ වෙනවා ධර්මය අහන්න ලැබෙනවා ඊට පස්සේ භාවනාවට යනවා ගිහිල්ලා ධානය ලබනවා විදර්ශනා වඩනවා විදර්ශනා ඥාන ලැබලා සෝවාණුත් වෙනවා දැන් ගියවරුද්ද දුස්සීලා දැන් සෝවා ඒ එකම නම තියෙන දැන් අර කියන නමට වණින වයන මොහොතක් පාසා මනෝපවාදයි අයිති වෙන්නේ දැන් අද බැන්නොත් ආර්ය උපවාද ඒ නිසා ඔබේ නිවන් මඟ උප පාඩුවේ යන්න භික්ෂුන් වහන්සේලාට බණින්න වැරදි හොයන්න අනුන්ට ආඩපාලි කරන්න ඇනුම් පද කියන්න යන්න එපා උපාසක උපාසිකා වුණත් කියන්න බෑ භාවනා කරන අය නම් අපි දන්නේ නැහැ කොයි වෙලාවෙ සෝවන් වේද කියලා එක පාට එනවා දියුණුව ඇති වෙන්නත් පුළුවන්. එහෙනම් ශුන්්‍යතාවය ගැන අපි කතා කළා කෙලෙසුන්ගෙන් ශුන්්‍ය වෙන්නයි දැන් අවශ්‍යතාවය
තියෙන ආකාසානංචායතනෙන් ශුන්‍යයි කිව්වා. ඊට පස්සේ විඤ්ඤාණංචායතනෙන් ශුන්‍ය වුණා. එතන ආකාසාන්නායතනෙවත් පටිවිසඤ්ඤාවත් නැහැ කිව්වා. ඊළඟට ආකින්චඤ්ඤායතනෙට සම්බන්ධනකොට ආකාසඤ්ඤායතනෙන් ශුන්‍යයි ඒක, විඤ්ඤාණංචායතනෙනුත් ශුන්‍යයි. ඒ සියුම් සංඥාවලින් ශුන්‍ය. දැන් මේ උපමාව තේරුණාද? ලොකු ගලක් ගලවන්න අලවංගුව දාලා අඩයක් තියෙනකෝ යටන. මොකක්ද ඒකට කියන්නේ? කුඤ්ඤයනේ, කුඤ්ඤයක් වගේ එකක්. ඔව්. ඒක තියුවට පස්සේ නේද ගල ඉස්සෙන්නේ? නිකන් බෑනේ, නිකන් අලවංගු උතල තද කරාට බෑ. ඒ අඩයක් තියාගන්න ඕනේ. අන්නේ අඩේ තමයි ඊළඟට ගන්න අරමුණ. දැන් විඤ්ඤාණං ඡායතනෙ ප්‍රහාණය කරන්න ගත්ත අඩේ තමයි ආකින්ච ඥායතන. ආකින්ච ඥායතනෙ ප්‍රහාණය කරන්න ගත්ත අඩේ තමයි නේව සංඥා. ඒකත් ප්‍රහාණය කරන්න ගත්ත අඩේ තමයි විපස්සනා සමාධිය. විපස්සනා සමාධිය ප්‍රහාණය කළේ මොකෙන්ද? මාර්ග චිත්ත ඡනේදී. මොන මාර්ගද? සෝවාන් මාර්ගසනේ, සකදාගාමී මාර්ගසනේ, අනාගාමී මාර්ගසනේ සහ අරිහත් මාර්ගසනවල. එහෙනම් මේ නිවන තරම් ශුන්්‍යතාවයක් වෙන ඇත්තේ නෑ. එන බුදුරජාණන් වහන්සේ මේ නිතර සම්වදිනා කියන්නේ මොන ශුන්්‍යතාවයක්? නිරෝධ සමාපත්තිය කියන ශුන්්‍යතාවය. සියලු කෙලෙසුන්ගෙන් ශුන්්‍යයි බුදුරජාණන් වහන්සේ කොහොමද? එතන තවස් ශුන්්‍ය කරගන්නවා. ආස්වාස ප්‍රස්වාස දෙක පවා ශුන්්‍ය වෙනවා. විතක්ක විචාර ශුන්්‍ය වෙනවා. තාවනාද වේදනා සංඥා. සංඥාව කියන්නේ හඳුන ගන්නවා. වේදනාව කියන්නේ විඳිනවා. දැන් විඳින්නෙත් නැහැ, හඳුන ගන්නෙත් නැහැ. දැන් ගිහිල්ලා අත ගෑවොත් දැනේද සමාපත්තියෙන් ඉන්න කෙනෙකුට? නැහැ. කඩුවකින් කැපුවොත් කැපෙනවද? නැහැ. පුච්චන්න පුළුවන්ද? බැ. ඒ වැනි රටාව බහලා තියෙනවනේ. එහෙනම් මේ තරමේ ශුන්්‍යතාවයේ තියෙනවා යම් ආරක්ෂාවක්. සංඛාර ගෙවීමක්. දැන් අපේ ගෙවිලා තියෙනවා මොනවද? සංඛාර දද්ද. දත් ගෙවිලා තියෙනවා. කකුල් බලන්න ගෙවිලා. දැන් උපාසිකාව ගැන මගේ විශ්වාසය 100ට බිඳුවයි. 100ට බිඳුව. විශේෂයෙන් තරුණියන් ගැන. තරුණ උපාසකම්වල මට ගොඩාක් පොරොන්දු දීලා තියෙනවා. මම අසවල් කාලේ ස්වාමීන් වහන්සේ මහාන වෙන්නේ. මම මහානේ නාරාම. මම මේ පණ දාගෙන ආරාම හොයනවා. අන්තිමට බලනකොට මෙන්න කසාදක් බඳලා ළමයිත් ඉන්නවා. ඒ වගේ රැවටිල්ලකට අපි යහුවෙලා තියෙන නිසා ජීවිතේ දැන් කුණාල ජාතකයේ දෙක ලියන්න පුළුවන් වුණා නම් මට මේ ජීවිතේ ඒ තරම් අත්දැකීම් වෙලා තියෙනවා කතන්දරවලින්. ඒ නිසා මේ උපාසිකාවෝ කියන අය නම් විශ්වාස කරන්න අමාරුයි. මහාන වෙනවා කිව්වොත්. මහාන වෙනවා කියන්නේම තව ටික කලකින් අනිවාර්යෙන් අරින්ක. ඒ කියන්නේ මංගල කිංකිණි නද වේ කියන එක අපිට තේරෙනවා. මොකද වචන කිව්වානේ මහාන වෙනවා කියලා. ඒක කියනකොටම අපි දන්නවා දැන්. දැන් ආයේ මේ ඉන්ද්‍රාලෝක කියන ස්වාමීන් වහන්සේ රවට්ටන්න ගෑනු ළමයින්ට ආයේ බෑ මොනවා කියලාද? මහාන වෙනවා කියලා. අනිත් ඒවා මන් දන්නේ. මහාන වෙනවා කියලා බෑ. සහ මේ සමාජයේ දැන් විස්තර හොයන් යනකොට සමහර කතන්දර ගම්වල ආරංචි වුණාම අපිට හිතෙනවා අනේ සසරෙදි මේ බ්‍රහ්මචරියම් පතන් ගෑනු නොපතා. මොකද කියන්නේ? බ්‍රහ්මචරියම් පතන් ගෑනු නොපතා. ඒ කියන්නේ දැන් කතා කරන්නේ මොකද්ද? බ්‍රහ්මචර්ය සීල සංඛ්‍යාත උපසම්පදාවට පත්ලා හිටියා වගේ තමයි කතා කරන්නේ. හැබැයි ගමෙන් අහලා බලනකොට විස්තර අපෝ ඔය ගෑණි ගැන නම් හාමුදුරනේ කතා කරන්න එපා. ඔබ වහන්සේ පන්සලට ගෙන්න ගන්නත් එපා. අන්තිර මගේ ලකුණු කැපෙනවා. ඒ තරමේ චරිත විස්තර තමයි සමහර උපාසිකාවන්ට තියෙන්නේ. ඒත් කවන්නේ අනේ අතීතේ ප්‍රශ්නයක් නැහැ. වරදට සමාව දෙන්නම් කියලා හරි අපිට පුළුවන් උපකාර කරන්න ධර්මයේ හැසිරෙත්. ඒත් කරන්නේ මොකද්ද? ඒත් රෑ ඩැනියෙල් ධර්මිකේ. ඉතින් වඩාත් හොඳයි අපේ සීලයට කියන අපි වැත්ත කරලා ඉන්නක ඒ උපාසකම්වල ඕන අපායකට ගිහිපොද. මොකද හදන්න බෑ. සමහර අය ඉන්න පුරුදු වුණාම අධර්මයට කොච්චර හැදුවත් හොදලා මෙට්ටි උඩ දෙවුවත් පණින්නේ මොකටද? මඩටමයි පණින්නේ. ඒ හැටි. නිසා ඒව දැකලා දැන් සසර ගැන ලොකු අවබෝධයක් අර බ්‍රහ්මචරියම් පතන් කතාවට අපිට සාධක තියෙනවා. විශේෂයෙන් බෝසතාණන් වහන්සේත් කුණාල ජාතකයේ දේශනා කළේ බුදු වෙලා නෙවෙයි, බුදු වෙන්නත් පෙර සැරලිහිණි රජ කෙනෙක් වෙලා කුණාලගෙන පක්ෂියෙක්වනේ දේශනා කළේ. බුදු වුණාම කියන්නේ ගහන්න දෙයක් නේද? ඒක දැන් මතක නැහැ නේ පාසකම්මලට. කුණාල ජාතකයේ මේ කියලා තියෙන 2008 වගේ පරණයි. මං චූටි කාලේ. චූටි කියන්නේ ගොඩක් පොඩි කාලේ. කොච්චර පොඩියද? හරි. ඒසේයිවා වීඩියෝ තියෙනවා අපිට බලන්න පුළුවන්. ඉතින් ඒක බලනකොට මතක් වුණා අනේ ඒ කාලේ එහෙම දේවල් අපි කියලා තියෙනවා. හැබැයි දැනගෙන කිව්වා නෙවි. දැන් අවුරුදු 12කට පස්සේ කුණාල ජාතකයේ කිව්වොත් පැය 6ක් විතර කියන්න කරුණු එකතු වෙලා තියෙනවා. අර පොතේ ටිකයි මගේ ටිකයි. මං දන්න කතාවක් තියෙනවනේ අහපු දේවල්.
යවපදූප ඒවත් ගත්තා. එහෙනම් මේ ස්වාමීන් වහන්සේලා ඉතින් එනවා රවට්ටන්න ලේසි කියලායි කැලේන් ඉන්නේ. එළියට යන්නේ නැහැ, ටවුන් එකට යන්නේ නැහැ, ගමට යන්නේ. හැබැයි ගමේ වෙන වෙනම සංඥා කරන හයි කරලා තියෙනවා. මොකටද? ඕපදූප හොයාගන්න. ඇයි හොයාගන්නේ? අපේ ආරක්ෂාව පිණිස. මොකද කෙනෙක් මෙහෙට එනවා නම් එයා කවුද කියලා අපි දැනගෙන ඉන්න. විශේෂයෙන්ම මේ ගම් වලින් එනකොට, ළඟපහතින් එනකොට අපි දැනගන්න ඕනේ. මොකද අපි දන්නේ නැහැ නේ මොකටද මේ එන්නේ කියලා. නේද? ඉතින් එහෙම හොයනකොට ඒවන් මේ සුතං ඒකං සම්. අහපු දේවල් නම් හරි ප්‍රසන්න දේවල් නෙවෙයි. එකල්ලි මෙසේ විය යට ගිය දවස බරණස් නුවර රජ සමය විස්තරත් අපිට ආරංචි වෙනවා. වර්තමාන විස්තර ඉතින් ආරංචි කරන්න අමාරුයි. මොකද දැන් වර්තමානයේ තාම මුකුත් ආරංචි වෙන්න තරම් දෙයක් නැහැ. හැබැයි අතීතය ගැන ගත්තොත් මිනිස්සුන්ගේ ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි සාසනය කියලානේ අතීත දිහා බලන් ඉන්න, එයාට පහර දෙන්න, එයා එළවන්න. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් හිටියනේ අම්බපාලිය උත්තමාවිය කලින් වෛශ්‍යාවක්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලෙව්වේ නැහැ. කවුද එළවන්නේ නැත්තේ? වරද වරද වශයෙන් දකිමින් වරද හික්මෙන අයට හැමදාම නිවන් දකින්න පුළුවන්. වරද දකින්නේ නැති වරද හංගන අයට කවදාවත් මේ සාසන ධර්මයේ දියුණුවක් වෙන්නේ නැහැ. එහෙනම් එහෙම දේවලුත් තියෙනවා. ඒවත් සසර ගමනේ මුලා නොවීම පිණිස අපිට හේතු වෙනවාය කියලා අපි හිතනවා. ඒ නිසා මේ ජීවිතයේ මේ ලැබෙන අත්දැකීම් එකක්වත් අපත යන්නේ නැහැ. ඔය කතා කරන උපාසකම්මල කියන જાති එකක්වත් අපත යන්නේ නැහැ. ගුණාසා පිදුරු වගේ අහන් ඉන්න ඕන. මුකුත් දන්නේ නැහැ වගේ. සමහරට හරි සතුටුයි කෙනෙක් ගැන දැනගෙන දන්නේ නැහැ වගේ ඉන්න එකත්. ඇයි? එතකොට අපි රැවටිලා නෙවෙයි නේ අහන්නේ. අපි දන්න ඔබ කියන්නේ මේකයි. හැබැයි මන් දන්නවා. ඒ නිසා මම රැවටෙන්නේ රැවටෙන්නේ නැහැ. හරි. එහෙනම් මේ අපි නිවන් මාග යන්න හරි අමාරුවෙන් තමයි මේ දවස්වල මේ කාලේ වකවානුව හැටියට හරි අනුග්‍රහ අඩුයිනේ. මිනිස්සුන්ගෙන් අනුග්‍රහ නැහැ, ඥාතීන්ගෙන් නැහැ, යාළුවන්ගෙන් නැහැ නේ. කාගෙන්වත් නැහැ නේ. අපි තනියම තමයි මේ ගමන. අපි හැමෝම ඕන කෙනෙක්. ඔය ගෙදර ඉන්න ඔබත් එහෙමයි. කවුද අනුග්‍රහ කරන්නේ? දැන් මේ අම්මම කිව්වේ බණ අහන්න දෙන්නේ නැහැ. අනුග්‍රහ නැහැ. එහෙනම් බෙල්ල කඩාගෙන හරි කොන්ද කඩාගෙන හරි අපේ ගමන අපි යන්න ඕනේ. නැත්තම් අපිටත් වැටෙන්න වෙන්නේ නිරේට, ප්‍රේත ලෝකෙට, තිරිසන් ලෝකෙට. ඔය රැල්ලට යන්න එපා. මිනිස්සු යන රැල්ල යන්න එපා. ඒක බොහොම භයානක රැල්ලක්. මේ වර්තමානයේ හරි සනීප විනෝදයි තමයි ඒක. හැබැයි අනාගතේ බොහොම දුක් සහිතයි. එහෙනම් පුළුවන් තරම් අපි හිත ඈත් කරගමු ගමෙන්, මිනිස්සුන්ගෙන්, සත්තුන්ගෙන්. ලං කරගමු කොහෙටද? කැලේට. ඒකට එන්න පුළුවන් මාසෙට එක දවසක් අවසර තියෙන පොය දවසට ඇවිල්ලා අරණ්‍ය සංඥා වඩන්න අද වඩන්න පුළුවන්. අද ධර්ම සාකච්ඡා කිරීමේ රැස් කරගත් පින ඒකාන්තයෙන් අපට සසර ගමට මුලා නොවි ශුන්‍යතා ප්‍රතිසංයුක්ත වූ ශාන්ත ප්‍රණීත නිවන් සුව පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරමි.